සැප්තැම්බර් මාසෙ ගත්තොත් ගොඩ හැම ලක්ණයකටම වගේ ලොකුවට පීඩාකාරී තත්ත්වයක් ගේන්නේ නැහැ. නමුත් ගොඩක් සුබදායක ලක්ෂණ කීපයක් තියෙනවා. ඒගොල්ලෝ කරන්න හිතාගෙන ඉන්න වැඩ ආරම්භ කරන්න, ඒ වගේම ජයග්‍රහණේ ගන්න පුළුවන්, අත ගහන ඉන්න වැඩවලට බය නැතුව අත ගහන්න, කුම්භ ලක්ෂණ, මීන ලක්ෂණ, මකර, මේෂ, වෘෂභ ඔය කියන ලක්ෂණ ටික අපිට තබකොලයක් ඇති මේ දේ කරන්න. තබකොලයකින් ඒ කියන්නේ ඕනි හිතක් උපදෙමිට වෙනස් කරන්න පුළුවන්. තබකොලයකට පුළුවන් විභව ශක්තියක් උපයෝගී කරගෙන මිනිස් සිරුරක් ප්‍රතික්‍රියා කරන්න. තවතුර අමාමෑණි බුදුරජාණන් වහන්සේට වැඳ නමස්කාර කරලා මිසක මේ වැඩවලට මං අත ගහන්නේ නැහැ. සිංහ ඔය කියන ලක්ෂණ ටික තමන්ගේ දේවල් කරන්න හිතාගෙන ඉන්න දේවල්, අලුතෙන් වැඩ පටන් ගන්න ඉන්න දේවල් සහ කරගෙන යන දේවල් හරියට කරගන්න අත ගහන්න කිසි දෙයකට බය වෙන්න ඕනේ නැහැ. මොකද ඉස්සරහට රටේ තත්ත්වය ගොඩාක් සුබ පැත්තට හැරෙනවා. තව අවුරුදු එකහමාරක් තියෙනවා. මට විශ්වයෙන් සහ විෂ්ණුදේව රාජෝත්තමයාණන් වහන්සේගෙන් ශිව දෙවියන්ගෙන් ලැබුණු පණිවිඩයක් තමයි අපේ රට ගොඩාක් අපි සල්ලි අතට ගන්නවනේ. අපි සල්ලි අතට ගන්නකොට අපි සල්ලි පිළිවෙලකට තියන්නේ නැහැ නේද? අහට මෙහෙට අනිත් පැත්තට ඒ අපි මේ සල්ලි කියන දේ කීයක් ලැබුණත් අපිට එදිනෙදා ආදායම ඒක හරියට එක පැත්තකට ඉලක්කම් ටික එක පැත්තකට අහුරලා අපි ඒක ලාච්චුවට දාන්න ඕන. දෙන්නේ මම ලුණු සාමාන්‍ය අපි බිම ඕනම ගෙදරක බිම වොෂ් කරනවා. ක්ලීන් කරනකොට ඒකට දාන්න ලුණු. ලුණු දාලා ලුණු වතුරත් සමග ඒ බිම ගෙදර බිම හොඳට සුද්ධ කරලා පිරිසුදු කරන්න. එතකොට ඒ ඍණාත්මක දේවල් ගේ තුලින් තියෙන අදුෂ්‍යමාන බලවේග උලත් අත අරගෙන එන්න. ඕනම කෙනෙකුගේ ප්‍රශ්නයක් තමන්ගේ ජීවිතේ ඉදිරි අනාගතේ අතීතයේ සෑම දෙයක්ම මට කියන්න පුළුවන්. ආත්මයක් කියන්නත් පුළුවන්, අනාගතයක් කියන්නත් පුළුවන්, අතීතේ කියන්නත් පුළුවන්. දැන් කේන්දරේ වගේම තමන්ගේ අතේ තියෙන වල්ලේ හස්ත රේඛා කියලා කොටස. මේ හස්ත රේඛාවෙන් ඕනම කෙනෙකුට ඕනම දෙයක් එයා කියන්නේ නැතුව මට කියන්න පුළුවන්. කොට ඒ තවත් එකක් තමයි ගෙවල් දොරවල් වලට හරියන්නේ නැත්තේ අදුෂ්‍යමාන බලවේග. පෙරේත ආත්මවල් බහිරව ආත්මවල් ඒ ගෙවල් වලට වහයලාගෙන ඉන්නවා. වැඩ කරන්න ඇති. අදේ වගේ බලේ ඒ විදිහටම තියනවද? ඔබතුමී කරපු බවට ඔබතුමී ගාව සාක්ෂි තියනවද මේ හිත එකතු කරපු බවට? දනාව කොච්චරක්ද බලන්නකෝ. එතකොට ඒ කෙනා මේ ජීවිතය හානි කරගත්තන. එතකොට එතන ඇතිවෙන ඒ පෞල් ජීවිතේ එකතු කරපු පින මට කොයිතරම් බලපානවද? එරුම් පුරණ අය. ඒගොල්ලෝ මේ වශී කර්ම වලට කවදාවත් මත ගහන්නේ. එතකොට අපි ආන්ගේ බලවේග හරහා තමයි පිට රට අයට වශී කර්මයක් සාර්ථකව කරලා දෙන්නේ. शिवाय ॐ नमः शिवाय ॐ नमः शिवाय ॐ तत्पुरुषाय विद्महे महादेवाय धीमहे तन्नो रुद्र प्रचोदयात् सर्वमंगलमंगल्ये शिवे सर्वात् साधके शरण्ये त्र्यंबके गौरी नारायण नमोस्तुते
ආයුබෝවන් ධනුෂ් ලොක්ස් බලන හැමෝටම මම ආයුබෝවන් කියලා පිළිගන්න ඔබ දෙමේ ආයුබෝවන් මාතා ශ්‍රියා දේවි ගුරු මෑණියෝ මම හරි නේද හරිනේ මං ඉදන් මෙතුමියත් එක්ක බොහෝ වැඩසටහන් ගණනාවක් අපි අරන් ඇවිල්ලා තියෙනවා අදෘශ්‍යමාන ලෝකයේ පිළිබඳව গুপ্ত විද්‍යාව පිළිබඳව ජීවිත සාර්ථක කරගන්න අවශ්‍ය වෙන කරුණු කාරණා රාශියක් ඔබතුමී ලබා දීලා තියෙනවා විශේෂයෙන්ම මේ දෙවි දේවතාවුන් වහන්සේලා මූලික කරගෙන වගේම විශ්ව ශක්තිය බුදුදහම මේ සියලු දේවල් එකතු කරගෙන ජීවිත සාර්ථක කරගන්නේ කොහොමද මේ පිළිබඳව තමයි ගවේෂණාත්මකව පරීක්ෂණාත්මකව මේ සාකච්ඡාව අපි කරන්නේ මෙතුමියන් ලගේ අද්දකීම් එක තමයි කතා බහ කරන්නේ අද හරි සුවිශේෂී දනකට මෙතුමී අපි එක්කගෙන ආවා මේ සුවිශේෂී තන බැලූ බැල්මටම ඇත්තටම හරිම ලස්සනයි මේ වටපිටාව හරිම සුන්දර තනකට එක්කරගෙන ආවේ මේ ස්ථානයේ වටිනාකම සහ අදෘශ්‍යමාන බලවේගත් එක්ක මේ ස්ථානයේ තියෙන සම්බන්ධතාවය මොකක්ද කියලා මෑණිව අපි මුලින්ම පැහැදිලි කරලෙමු මේක ධනුෂ් මහත්තයා පරම්පරාගතව මිනිස්සු පුද පූජා පවත්වපු තැනක් මෙතන තියෙන දෙවියන්ගේ ලොකු ඇල්මක් බැල්මක් සහ දේව ශක්තියක් මෙතන තියෙනවා විශේෂයෙන්ම ශිව දෙවියන්ගේ මමත් සෑහෙන කාලයක් තිස්සේ මෙතන තමයි ශිව දෙවියන්ට අප උපස්ථාන නමස්කාර සහ දේව පූජාවල් වගේ ගොඩාක් දේවල් මමත් මෙතන පවත්වනවා ඒ වගේම භාවනාවට ගොඩාක් සුදුසු තැනක් තමයි මෙතන ආධ්‍යාත්මික පැත්ත ගත්තට පස්සේ භාවනාව මේ ආදී දේවල් ගත්තට පස්සේ මං හිතන්නේ ඔබතුමීට විශ්වයත් එක්ක විශේෂ දෙයක් ලැබිච්ච තැනක් නේ මේ කියන්නේ මෙතන විශේෂ බලයක් තියෙනවද අනිවාර්යෙන් මෙතන විශේෂ බලයක් තියෙනවා ඒකයි මං කිව්වේ දෙවියන්ගේ ශක්තියක් ඇල්මක් බැල්මක් මේ ස්ථානයේ තියෙනවා මෙතන සාමාන්‍ය පුද්ගලයෙක් ඇවිල්ලා භාවනා යෝගීව භාවනාව වැඩුවොත් තමන්ගේ ජීවිතේ වෙනුවෙන් එයාටත් ලොකු වෙනසක් මෙතනින් අත්විඳ ගන්න පුළුවන් ඒ තරම් බලයක් දෙවියන්ගේ ශක්තියක් මේ වටපිටාව තුල ස්වභාව ධර්මෙන් අපිට ලැබෙනවා මෑණියෝ අර කිව්වා ශිව දෙවියන් උදෙසා පවත්වන පුද පූජාවල් මේ ස්ථානයේ සිදු කරනවා කියලා මේ මොකද්ද ශිව දෙවියොත් එක්ක මෑණියන්ගේ තියෙන සම්බන්ධය ශිව දෙවියෝ විශේෂ වෙනවද මෑණියන්ගේ පුද පූජාවලට ඔව් මම ගොඩාක් විෂ්ණු දෙවියන්ගේ මගේ දෙවල පිහිටලා තියෙන්නේ මං කලින් වැඩසටහන් වලත් කියලා තියෙනවා ඒ වගේම තමයි ශිව දෙවියන්ගේ ශිව දෙවියෝ තමයි අපේ මේ යంత్ర මంత్ర තంత్ర වලට ආවේනික දෙවි කෙනෙක් ශිව දෙවියෝ අදහනවා නම් අපි වගේ අපේ ශේෂ්ත්‍රයේ ඉන්න අයට ගොඩාක් වැදගත් සහ ධනය බලය කීර්තිය කියන දේවල් අපේ ඕනම සමාජයේ දරුවන්ට මිනිසුන්ට ඒ වගේම සත්වයන්ට පවා ඒ හැම දෙයකටම ස්වභාව ධර්මයෙන් ශිව දෙවියන්ගේ ශක්තිය ලැබෙනවා ලොකු ශක්තියක් ජීවිත ඇතුළට ගන්න පුළුවන් මං හිතන්නේ සබා දහමත් එක්ක ගත්තට පස්සේ සබා දහමේ අර විශිෂ්ට තැනකටනේ අපි මේ ඇවිල්ලා ඉන්නේ මේ ස්ථානයේ ශිව දෙවියන්ට ඔබතුමී පුද පූජා පවත්වනවාද මොන අරමුණු කරගෙනද ශිව දෙවියන්ට මේ ස්ථානයේ පුද පූජා පවත්වන්නේ ඔබතුමී මම මගේ ආධ්‍යාත්මික ශක්තිය මේ අන්තර මාංශ සංස්රවල තියෙන බලය සහ මට තියෙන බලය වැඩි දියුණු කර ගැනීම උදෙසා සහ මිනිසුන්ගේ ප්‍රශ්නවලට ගේන ප්‍රශ්නවලට පිහිට ලබා ගන්න ඒකේ බලය තව තවත් මට තියෙන බලය වැඩි කර ගන්න තමයි මං ගොඩාක් වෙලාවට මෙතනට ඇවිල්ලා භාවනා කරලා ශිව දෙවියෝ වෙනුවෙන් බුද පූජා පවත්වලා ශිව දෙවියන්ට උපස්ථාන කරන්නේ මෑණිව ශිව දෙවියෝ මේ සබා දහමයි ගත්තරපස්සේ ලොකු සම්බන්ධතාවයක් කියන්නේ මන්ද මේ විශ්ව ශක්තියත් එක්ක ශිව දෙවියන්ගේ මොකක් හරි ලොකු සම්බන්ධතාවයක් තියෙනවද ලොකු සම්බන්ධයක් තියෙනවා ඒක තමයි මං කිව්වේ මේ ස්වභාව ධර්මයට යంత్ర මంత్ర තంత్ర සහ විශ්වයට අධිපති ලොකු බලයක් තියෙන කෙනා පින් බලේ වැඩිම දෙවි කෙනා තමයි ශිව දෙවියන් කියන්නේ ශිව දෙවියෝ මූලික කරගෙන හැමදෙයක් නැත්තම් දැන් ඔබතුමී ගාවට මිනිස්සු මොන මොන විදිහේ ප්‍රශ්නද ගේන්නේ සාමාන්‍ය මේ දවස්වල වර්තමානයේදී ප්‍රශ්න නම් එමටයි කියන්න බැරි තරම් ප්‍රශ්න කන්දරාවක් ගේනවා ගොඩාක් වෙලාවට ශිව දෙවියන්ගේ ශක්තිය අපිට ලොකුවටම ගන්න පුළුවන් පැත්තක් තමයි මේ නොපිනෙන බලවේග වලට මිනිස්සු හසු වෙලා ඉන්නවා දැන් වරන් ලාභින් එතකොට යක්ෂ ප්‍රේත දෝෂ වෙහිච්ච අය එතකොට දැන් සමහර ඉන්නවා දරුවෝ අපේ අධ්‍යාත්මික ශක්තිය වැඩි දියුණු කරගන්න අය ඒ අයට එතකොට විභාග වලට
ඉගෙන ගන්න ළමයිට ගොඩක් වෙලාවට ශිව දෙවියන්ගේ උපකාර ලබා ගන්න පුළුවන් ඔය වරම්ලාභීන්ට විශේෂයි මොකද වරමක් තියෙනවද නැද්ද කියන එක මිනිස්සුන්ට හොයා ගන්න බෑ ඒ මෙතෙන්ට ආවොත් මට පුළුවන් ශිව දෙවියන්ගේ ශක්තියෙන් ඒගොල්ලොන්ට ඒක ශිව දෙවියන්ගේ ශක්තියෙන් අරන් දෙන්න ඒ බලය පිහිටවලා දෙන්න දැන් ශිව දෙවියෝ මේ වගේ දේවල් වලට මූලික වෙනවා වෙලාවකට අපි දැන් ගත්තට පස්සේ සමහරක් වෙලාවට හිතේ අර දේවාලය ඉසව්ව කරන වැඩ වෙනයිද එහෙම නැත්නම් මේ ස්ථානයේ ඔබතුමී පුද පූජා පවත්වනෝ නම් ඒ වැඩ රාජකාරී වෙනයිද මේ වැඩ දෙකට බෙදෙනවද මෙහෙමයි දෙකට බෙදෙන අවස්ථා තියෙනවා සමහර අවස්ථා වලදී මම දේවස්ථානයේම මෙවැනිම පුද පූජා පවත්වන අවස්ථාත් තියෙනවා නමුත් මෙතෙන්ට එන්නේ විශේෂයෙන්ම මගේ ආධ්‍යාත්මික ශක්තිය වැඩි දියුණු කර ගැනීම උදෙසා ශිව දෙවිය උදෙසා තියෙන පුද පූජා සහ අපි දැන් කතා කරොත් එහෙම සමස්තයක් විදිහට අදුෂමාන ලෝකේ නැත්තම් මේ গুপ্ত විද්‍යාව පැත්තෙන් ගත්තොම රාජකාරී බහුලව ඇති ඒ පැත්තේ තව තව මොන මොන විදිහේ වැඩද ඔබතුමීට ගේන්නේ මිනිස්සු ගොඩාක් දුරට මංගාවට එන්නේ ධනුෂ් මහත්තයා වශී කර්ම වලට වශී පැත්තට එතකොට අණවින කොඩිවින දෝෂ පැත්තට ගෙවල් දොරවල් වලට හරියන්නේ වින බන්ධන කරලා එතකොට ඒ තවත් එකක් තමා ගෙවල් දොරවල් වලට හරියන්නේ නැත්තේ අදුෂ්‍යමාන බලවේග පෙරේත ආත්මවල් බහිරව ආත්මවල් ඒ ගෙවල් වලට වහයලාගෙන ඉන්නවා ඒ ප්‍රශ්න එතකොට නඩුහබ විභාග ජය වලට ඒ හැමදේටම මංගාවට මිනිස්සු වෙනවා තවත් දෙයක් තමා වශී ක්‍රම ගැන කිව්වොත් අනියම් සමදතාවල් එකතු වෙලා ඉන්න දෙන්නෙක් වෙන් වෙන අවස්ථා ආදරවන්තයන් වෙන් වෙන අවස්ථා සහෝදරයෝ වෙන් වෙන අවස්ථා ඔය වගේ විවිධ ප්‍රශ්න වලට මංගාවට එනවා දැන් මෑනියෝ ඇත්තද මේ වශී කර්ම කියන ඒවා සමහරක් වෙලාවට ශාන්ති කර්ම යටතේ කෙනෙක් චෝදනාවක් කියලා කරන්න පුළුවන් ඔය කිව්වට ඔවා එදා තිබ්බ මන්ත්‍රය එදා කට්ටිය වශී කරගන්න ඇති මේ මන්ත්‍ර වැඩ කරන්න ඇති අදේ වගේ බලේ ඒ විදිහටම තියනවද ඔබතුමී කරපු බවට ඔබතුමී ගාව සාක්ෂි තියනවද මේ හිත් එකතු කරපු බවට මංගාව ඕන තරම් සාක්ෂි දෙන්න පුළුවන් එතකොට අනිත් එක තමයි මේක 100ට 100ක් පවතින ශාස්ත්‍රයක් 100ට 90ක්ම අද අපේ රටේ නැති වෙන්න පුළුවන් හැබැයි 100ට 60ක් 70ක් තාම මේ මන්ත්‍ර බලයෙන් මේ අදුෂ්‍යමාන බලවේගයේ මේ ශාස්ත්‍රයෙන් පිහිට ගන්න වශී කර්ම විශේෂයෙන්ම කරන්න පුළුවන් අය ඕන තරම් අපේ රටේ හැංගිලත් ඉන්නවා ගොඩක්ම දැන් අපි දැක්කොත් වර්තමානයේත් අපි දකිනවා මේ සමාජයේ මේ මේ වෙද්දි සහ මේ වර්තමාන සමාජයේ නොඑක් තැන්වල තියෙන ප්‍රශ්න වෙලාවකට ළමයි එක්ක පවුල දාලා ගිහිල්ලා ඒ දාලා ගියපු හින්දා සමහරක් වෙලාවට ගිහිල්ලා සියදි විනාශා ගන්නවා මේ ආදි වශයෙන් මේ නොඑක් ප්‍රශ්න දිනවා මේ ප්‍රශ්න ගේනවා ඔබතුමී ළඟාවට මේවට විසඳුම් අරන් දෙන්න පුළුවන්ද මැරෙන්න ඔන්න මෙන්න වහකුප්පි අතේ තියාගෙන බෙල්ලේ වැල දා ගන්න ඔන්න මෙන්න මිනිස්සු අපිට කතා කරපු අය ඉන්නවා ඉතින් මේ මේ වගේ පවුල් ප්‍රශ්න ඇති වෙලා දෙන්න දෙමල්ල විරසක වෙලා දරුවෝ තැන් තැන් වල සීසී කඩ ගිහිල්ලා ඒ වගේ විවිධ ප්‍රශ්න අරගෙන මෙතෙන්ට එනවා මේ ඊයේ පෙරේදා වෙච්ච සිදුවීමක් තමයි දරුවා දාලා ගෑනු ළමයා ගිහිල්ලා තියෙනවා ගෙදරින් එතකොට ඒ පිරිමි කෙනා නොයෙකුත් කල්පනා කරලා කරලා අර මං කිව්වා වගේ බෙල්ලේ වැල දා ගන්න ඔන්න මෙන්න තියලා මගේ වැඩසටහන අත්දැකලා තියෙනවා ඒ වැඩසටහන හිත ඒ ගැන කල්පනා කර කර ඉද්දි මේ වැඩසටහන දැකපු ගමන් මට කතා කරලා මගේ ළඟට ඇවිල්ලා මේ ප්‍රශ්නේ කියලා මම හරියටම දවස් 7න් ඔහුට පිළිතුරු අරන් දුන්නා ඒ කෙනාව මම දින 7ක් යනකොට ගෙදරටම ගෙන්නලා දුන්නා ඒ කියන්නේ තමන්ගේ කුසෙන් වදපු දරුවක් දාලා තමයි මේ කාන්තාව ගිහිල්ලා තිබ්බේ එතන වේදනාව කොච්චරක්ද බලන්නකෝ එතකොට ඒ කෙනා මේ ජීවිතය හානි කරගත්තා නම් එතකොට එතන ඇතිවෙන මේ පෞල් ජීවිතේ එකතු කරපු පින මට කොයිතරම් බලපානවද අර දස මාසයක් කුසේ තියාගෙන ඉන්න දරුවා පවා අමතක වෙන මට්ටමට යනවා කියන්නේ හිත ඒ තරමට ගොඩක් වෙනස් වෙලානේ දරුණු වෙලා එහෙම වෙනස් වෙච්ච හිත මේව නිකන් අර සුමට කරලා ආයේ කැමති කරලා ආයේ කළා එහෙම හිත වෙනස් කරන්න පුළුවන් දුබුතු මිනිස්සු පුළුවන් අන්න විශේෂ බලය ඒකට මම ගිය වැඩසටහනකත් කිව්වා අපිට තබකොලයක් ඇති මේ දේ කරන්න තබකොලයකින් ඉගෙන ඕනි හිතක් ඔබතුම වෙනස් කරන්න පුළුවන් තබකොලයකට පුළුවන් විභව ශක්තියක් උපයෝගී කරගෙන මිනිස් සිරුරක් ප්‍රතික්‍රියා කරන්න මම ඒක කලින් වැඩසටහනේ පැහැදිලි කරලා දුන්නා මේකට අපේ අර පොඩි පොඩි කෙම් ක්‍රම තියෙනවා භාවිතා කරලා ඉරි නොකපෙනසේ ඇදලා හරියාකාර මේ යන්ත්‍රය ඇදලා ඒ නම් දෙකට ජීවම් කරලා ඒ රත් කිරීමෙන් පුළුවන් අපිට මේ හිත් දෙක එකතු කරන්න ඒ කියන්නේ මෙතන විද්‍යාත්මක පැත්තකුත් තියෙනවා කියලාද ඔබතුම කියන්නේ ඔව් අනිවාර්යයෙන්ම විද්‍යාත්මක පැත්තක් මෙතන තියෙනවා ඒ තඹකොලේ මොනා හරි යන්ත්‍රයක් අඳින්න ඕනිද නැත්නම් ඕනිම තඹකොලයක් අරගෙන මේක රත් කරපු පමාවට නම් ලියලා හරි එකතු වෙනවද
එහෙම එකතු වෙන්නේ නෑ ධනුෂ් මහත්තයා මොකද ඒ යන්ත්‍රය අපි හරි දිග පළලට ගන්න ඕනි ඒක තමයි මූලික කාරණේ ඊළඟ කාරණේ මේ යන්ත්‍රය එකින් එකට ඉරි යාවෙන් නැතුව නොකැපෙනසේ යදින්න ඕනි ඊටත් එහා කල්පනා කරොත් එක එක වශී ක්‍රම වලට එක එක ආවේනික පන්හිදවල තියෙනවා මේ එක වැඩකට එක පන්හිදක් තවත් වැඩකට තවත් පන්හිදක් මොකද මේ සමූහයකට එකම අදාළ වෙන්නේ ඒ වගේ පන්හිද වෙනස් කරන්න ඕනි ඊට පස්සේ අපි යහන් හදා ගන්න ඕනි ඒ ආකාරව සකස් කරන්න ඕනි ඊට පස්සේ අපි මන්තරේ ප්‍රයෝගික කරගන්නේ ඒ අනුව තමයි මේ තබකොලෙන් අපි මිනිස් සිරුර ප්‍රතික්‍රියා කරලා මේ වශී කර්මයක් සකස් කරන්නේ ඊට අමතරව තවත් ක්‍රම රාශියක් තියෙනවා වශී ක්‍රම ඔබතුමී කිව්ව දේ හින්දා මම ඒ දේ තවත් සරලව අහනවා මේ විදිහට ඒ කියන්නේ තඹකොලයක ඔය කියන විදිහට බලගන්නවලා හරි මන්ත්‍රයක් මොනා හරි ජප කරලා හරි තඹකොලයක් ප්‍රයෝගික කරගෙන මිනිහෙක්ගේ එමන් නැත්තම් මනුෂ්‍ය සිතක් වෙනස් කරන්න පුළුවන් මනුෂ්‍ය සිතකට කිසියම් බලපෑමක් කරන්න පුළුවන් කියනකද ඔබතුමී කියන්නේ ඔව් පුළුවන් අනිවාර්යෙන් පුළුවන් මේවා සමහරක් වෙලාවට හිට එකතු කරන දේවල් වලට අර කියනව නේද මෑනියෝ මද්ද්‍රව්‍ය වලට බැහිවිච්ච කට්ටියක් නවත්තන්න පුළුවන් කියලා ඔය විදිහට ඔය දේ උපයෝගී කරගෙන කරනවද කරන්න පුළුවන් මද්ද්‍රව්‍ය වලටත් මේ දේම උපයෝගී කරගෙන කරන්න පුළුවන් අවස්ථා ඊ දෙනවා ජීවිතවල ප්‍රශ්න වලට මේ අදුෂ්මාන බලවේග හරහා ඒ විදිහට විසඳුම් ගන්න පුළුවන් හැබැයි මෑනියෝ දැන් විදේශගත වෙලා ඉන්න කෙනෙක් ඔබතුමීට කතා කරොත් කොහොමද මේ වැඩේ කරන්නේ තඹකොලේ යවා ගන්න බැරි වුණොත් මේක අසාර්ථක වෙනවද නැහැ විදේශගත අයට ගොඩාක්ම අපි ධනුෂ් මහත්තයා කරන්නේ පිල්ලු භාවිතා කරනවා සහ අපි ඒ පුද්ගලයෝ අදුනකට අරගන්නවා ඒ නාමයන්ට එතකොට ඒ ඉන්න ප්‍රදේශ අනුව ඒ අදුනකට අරගෙන පිටරට අයට පිල්ලු මාර්ගයෙන් එහෙමත් නැත්නම් අපි වැඩ ගන්න අපි ළඟ ඉන්නව ආත්මවත් ඒ හරහා මම හැම වැඩසටහනකම කියලා තියෙනවා වශී කර්ම වලට දෙවිය මූලික වෙන්නේ නැහැ යක්කු පෙරේතයෝ තමයි වශී කර්ම වලට ගොඩාක් අපි උපයෝගී කරගන්නේ විෂ්ණු කතරගම නාත පතිනි කියන්නේ මතු බුදු වෙන්න පෙරම් පුරණ අය ඒගොල්ලෝ මේ වශී කර්ම වලට කවදාවත් මත ගහන්නේ නැහැ එතකොට අපි ආන් ඒ බලවේග හරහා තමයි පිට රට අයට වශී කර්මයක් සාර්ථකව කරලා දෙන්නේ ශිව දෙවියෝ අදහගෙන ශිව දෙවියන්ට පුදු පූජා තියලා මේ කියන විදිහේ මේ අදුෂ්මාන යක්කු පෙරේතයෝ නැත්තම් මේ බලවේග මූලික කරගෙන වැඩ කටයුතු කරද්දී එතන ප්‍රශ්නයක් වෙන්නේ නැද්ද දෙවි දෙවියන් වහන්සේලා ඔබතුමිට කුරණ වෙන්නේ නැද්ද එහෙම කිසිම දෙයක් වෙන්නේ නැහැ මොකද වශී කර්ම යක්කු පෙරේතෝත් එක්ක කරන වැඩ අපි කරන්නේ දෙවොල ඇතුලේ නෙමෙයි දෙවොලෙන් පිටත එතකොට දෙවි දේවතාවුන් වහන්සේලාගෙත් එක්ක අදාළව කරන වැඩ අපි දේවි ස්ථානය තුල තමයි නොයෙකුත් පුද පූජාවන් තියෙනවා ඒවා කරන්නේ දේවි ස්ථානේ එතකොට අර වගේ භයංකර වැඩක් සාමාන්‍යයෙන් කරන්න බැරි වැඩක් අපි දේවි ස්ථානයෙන් පිටත තමයි තැනක් සුදුසු තැනක් තුන් මන්සලක් දෙමන්සලක් එහෙම නැත්නම් ආනතොටක් ඒ වගේ තැනක් හදාගෙන අපි අහංගත කරගෙන ඒ වගේ වැඩක් සකස් කරන්නේ කාන්තාවක් විදිහට බය නැද්ද මේ වගේ භයානක වැඩ රාජකාරී වලට අත ගහන්න මේ අදුෂ්මාන බලවේගත් එක්ක ඔට්ටු වෙන්න බය වෙන්න ඕනේ නැහැ නේද ආරක්ෂා තියෙනවා නම් මන්තර දන්නවා නම් ආරක්ෂා මන්තර දන්නවා නම් පරම්පරාව ඉන්නවා නම් ආධ්‍යාත්මික ශක්තිය වැඩි දියුණු කරගෙන ඉන්නවා නම් බය වෙන්නේ මොකටද ඒ කියන්නේ ඔබතුමී ආධ්‍යාත්මික බලයේ මේ මන්ත්‍ර යන්ත්‍ර මේ සියලු දේවල් මේක රාශී කරගෙන තමයි වැඩ රාජකාරී කරන්නේ මේ හැම දෙයක්ම ලෞතර අමාමෑණි බුදුරජාණන් වහන්සේට වැඳ නමස්කාර කරලා මිසක මේ වැඩවලට මං අත ගහන්නේ නැහැ ඉතින් ඒ තරම් උත්තරීතර කෙනෙක් අපි ගාව ඉද්දී මේවට බය වෙන්න ඕනේ නැහැ පිහිට ආරක්ෂා වේ විදියට ලැබෙනවා මෑනියෝ මොන මොන රටවලින්ද ඔබතුමීට සාමාන්‍යයෙන් කතා කරලා ප්‍රශ්න කරදර සඳහන් කරන්නේ මට වචන වලින් කියන්න බැරි තරම් සෑම රටකින්ම ගන්නවා මේ රටින් ගත්තේ නැහැ කියලා කියන්න අමාරුයි ඒ කියන්නේ විදේශ රටවල කට්ටිය මේ පිළිබඳව විශ්වාස කරනවද විශ්වාසයක් ඇතුවද කතා කරනවා විශ්වාස කරනවා විශ්වාස කරනවා අනිවාර්යෙන්ම සමහර 100ට 60ක් 40ක් වගේ විශ්වාසයේ නැති මිනිස්සු අපේ රටේ ඉන්නවා නමුත් විශ්වාස කරන අයත් ගොඩ ඉන්නවා ඒ අය මේක හරහා ජීවිතේ දියුණු කරගෙන තියෙනවා අපි දියුණු කරලා දීලා තියෙනවා පිටරට ඕස්ට්‍රේලියාව ඇමරිකාව කැනඩාව ප්‍රංශය ඉතාලි ජපාන් කොරියාව කුවේට් ඩුබායි ජෝර්දාන් කියන්න බැරි තරම් සෑම රටකින්ම ඒ වගේම අරාබි මිනිස්සු පවා අපි ළඟට ඇවිල්ලාම මේ වැඩ රාජකාරී කරගෙන තියෙනවා දැන් මේ හැමෝම කතා කරන්නේ අපි හිතමුකෝ විදේශගත වෙලා ඉන්න කෙනෙක් කතා කරනවා ආදර සම්බන්ධතා වලටමද නැත්නම් එතනින් එහා ගිය ලොකු ලොකු අපි හිතමු ව්‍යාපාරික පැත්තෙන් හරි රස්සාව පැත්තෙන් හරි මෙහෙම මෙහෙම ප්‍රශ්න
ප්‍රශ්නත් ගේනවද ඔබතුමී ළඟවට? ඔව් ව්‍යාපාර හොඳට කරගෙන යනවා. එකපාරම අඩපණ වෙනවා. එහෙම නැත්තම් පටන් ගන්න ඉන්නවා 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 ඒකට හරියන්නේ නැහැ. අත ගහනවා ඒ දේ හරියන්නේ නැහැ. ඒ ව්‍යාපාර පැත්තට ගොඩාක් ඔය රටවල් වලින් එනවා. ඒ රටවල් වලට ගිහිල්ලත් ඒ අයට ස්ථාවර තැනකට එන්න ගොඩාක් අමාරුයි. ඒ මොකද ඒක එක්කෙනාගේ තියෙනවා ග්‍රහ රටාවල් එක්ක එහෙම නැත්තම් අදුෂ්‍යමාන බලවේග පැත්තෙන් ලංකාව විද්ධි කරපු දේවල් පිට රට විද්ධි කරපු දේවල් අධිහුණියම් බන්ධන ඔව්වට අහුවිච්ච මිනිස්සු ගොඩ ඉන්නවා දැන්. මොකද අද කාලේ ගොඩාක් අය ඉන්නවා මේ දේ මේ ඉස්සර අපි මේ වගේ දෙයක් හොයාගෙන යන්න ලොකු කට්ටක් කණ්ඩෝනි. වෙදෙක් පුරෙක් වගේ හොයාගෙන යන්න. දැන් අද කාලේ එහෙම නැහැ. අද සමාජයේ මීඩියා එකේ ඕන තරම් ප්‍රචලිතව තියෙනවා මේ වගේ දැන්. ඉතින් ඒ හරහා ওই පිට රටවල් වල ගොඩාක් ඉන්න අයට ලොකු බලපෑම් කරලා මේ ව්‍යාපාර වටලා එහෙම අසරණ වෙච්ච මිනිස්සු අපිට කතා කරනවා. ඒ අය අනන්ත අප්‍රමාණ එහෙ කෙස් ගන්නට අපි දිනු කරලා දීලා තිනවා. දැන් අත්‍තර මෑණියෝ අපි හිතමු දැන් ගයක් ගත්තොත් ගයක් හැදුවට පස්සේ තාප්පයක් බැඳ ගන්න පුළුවන් සොර සතුරුන්ගෙන් බේරෙන්න. හැබැයි ජීවිතේකට මේ අදුෂ්‍යමාන බලවේග කොයි වෙලාවෙ පහරක් කෙල්ල කරයිද? එහෙම නැත්නම් දැන් ඔබතුමී කිව්වා වගේ ව්‍යාපාරවලට හෝ වේවා ජීවිතේකට හෝ වේවා අදුෂ්‍යමාන බලවේගයට කඩාගෙන වැටෙන්න පහරක් කෙල්ල කරන්න පුළුවන් නම් ඒ වගේ දෙයකින් ආරක්ෂා වෙන්න ක්‍රම විදියක් තියෙනවද? ඕන තරම් ක්‍රම තියෙනවා. අනික මම දෙයක් කියන්නම් ස්වභාව ධර්මයට පිටින් යන්න අපි කාටවත් බැහැ. කොච්චර විද්‍යාව තාක්ෂණය කියන එක කොච්චර ලොකු වුණත් බිල්ඩින් පිට බිල්ඩින් ගෑවත් සුනාමි ඇවිල්ලා හැමදේම සුණු විසුණු කරේ නැද්ද? ගං වතුර ඇවිල්ලා හැමදේම සුණු විසුණු කරේ නැද්ද? එතකොට ඒ විද්‍යාව රැකුන් නැහනේ. අපේ ස්වභාව ධර්මයට එහා යන්න අපි කාටවත් බැ. අදටත් මේ එහා තැන් තැන් වල පැත්තේ රීරි මහසෝන් ඔය කොච්චර යක්ෂ කොට්ටාස ඉන්නවද? ගෑනු ළමයිට ආරූඪ වෙන. එතකොට මේ දේවල් ආරක්ෂා වෙන්නත් ඕන තරම් තියෙනවා, විනාශ වෙන්නත් ඕන තරම් දේවල් තියෙනවා මේ නොපෙනෙන බලවේග පැත්තෙන්. ඉතින් පෙනෙන දේට වඩා නොපෙනෙන දේ බලගතුයි කියලායි මට කියන්න තියෙන්නේ. අක්ෂ කොට්ටාස වල ඉස්සර ඔය ප්‍රශ්න ඇති කරා කියලා අහලා තියෙනවා. ඔබතුමී කියන්නේ අදටත් මේ අක්ෂ කොට්ටාස සක්‍රියද? අදටත් ගිහිල්ලා මිනිසුන්ගේ ජීවිතවලට ප්‍රශ්න දානවා? ඉන්නවා ඉන්නවා, අනිවාර්යෙන් ඉන්නවා. දැන් රීරි මහසෝන් එතකොට ඔය දැන් සාමාන්‍ය පෙරේත ආත්මවල කියන අය බොහොම ලේසි මෙල්ල කරන්න. ඔය වගේ යකෙක් ආරූඪ වුණොත් වැහුණොත් ගෑන ළමයෙකුට හරි එව්ව හරි අමාරු. ඒගොල්ලොන්ගෙන් වෙන කරදර එමට අදටත් මේ සමාජය තුළ පවතිනවා. එළඹිලා තියෙන අලුත් මාසේ මේ මාසේ පුරාවටත් ජීවිතවලට එහෙම බලපෑම් මෙල්ල කරන්න පුළුවන්ද ග්‍රහයොන්ට? එහෙම ග්‍රහයෝ එල්ල කරන බලපෑම් හින්දා ජීවිත එහෙම එහෙම වෙනවද? සැප්තැම්බර් මාසේ ගොඩාක් ලග්නවලට සුබ පැත්තක් ගේන්නේ. මේ ග්‍රහයන්ගේ බලපෑම අනිවාර්යයෙන්ම අපේ ජීවිතවලට බලපානවා. ග්‍රහ මණ්ඩලය එක එකනාවට ආවේනිකයි. එක එක ආවේනික ග්‍රහ මණ්ඩලයක් සහ කේන්දරය කියලා අපි මේකට කියනවා. එයාගේ ග්‍රහ චක්‍රය එක එකනාවට ආවේනිකව හැදිලා තියෙනවා. හැබැයි සමස්තයක් විදිහට ග්‍රහ මණ්ඩලය ගත්තහම 80%ක්ම අපේ ජීවිතවලට බලපානවා. කෙනෙක්ගේ කේන්දර සටහන තුළ ඔය කියන විදිහට ජීවිත කතන්දර ඔක්කොම ගන්න පුළුවන්. ඒ කියන්නේ ග්‍රහ බලපෑම ඇති වෙනවා මේ සියලු විස්තර සටහන් වෙලා තියෙනවා. ඔව්. දැන් කේන්දරේ වගේම තමන්ගේ යතේ තියෙන වල්ලේ හස්ත රේඛා කියලා කොටස. මේ හස්ත රේඛාවෙන් ඕනම කෙනෙකුට ඕනම දෙයක් එයා කියන්න නැතුව මට කියන්න පුළුවන්. ඒ කියන්නේ අත බලලා විස්තරේ කියන්න පුළුවන්. ඔව්. අත බලලා විස්තරේ කියන්න පුළුවන්. ඕනම කෙනෙක් එන්න මංගාවට බුලත් අත අරගෙන එන්න ඕනම කෙනෙකුගේ ප්‍රශ්නය තමන්ගේ ජීවිතයේ ඉදිරි අනාගතයේ අතීතයේ සෑම දෙයක්ම මට කියන්න පුළුවන්. ආත්මයක් කියන්නත් පුළුවන්, අනාගතයක් කියන්නත් පුළුවන්, අතීතය කියන්නත් පුළුවන්. මේ මාසයේ සමස්තයක් විදිහට සුබ ලග්න තියනවාද, අසුබ ලග්න තියනවාද, ජ්‍යොතිෂ පැත්තෙන් මොන හරි පලාපලයක් කියන්න පුළුවන්ද අපිට? සැප්තැම්බර් මාසෙ ගත්තොත් ගොඩ හැම ලග්නයකටම වගේ ලොකුවට පීඩාකාරී තත්ත්වයක් ගේන්නේ නැහැ. නමුත් ගොඩක් සුබදායක ලග්න කීපයක් තියෙනවා. ඒගොල්ලෝ කරන්න හිතාගෙන ඉන්න වැඩ ආරම්භ කරන්න, ඒ වගේ ජයග්‍රහණය ගන්න පුළුවන්, අත ගහන ඉන්න වැඩවලට බය නැතුව අත ගහන්න. කුම්භ ලග්න, මීන ලග්න, මකර, මේෂ, වෘෂභ ඔය කියන ලග්න ටික, සිංහ ඔය කියන ලග්න ටික තමන්ගේ දේවල් කරන්න හිතාගෙන ඉන්න දේවල්, අලුතෙන් වැඩ පටන් ගන්න ඉන්න දේවල් සහ කරගෙන යන දේවල් හරියට කරගන්න අත ගහන්න.
किसी देखट भयवेन्न मुखद मे अनग्रह रटाव सेप्टेंबर मसे ये लग्न वर्ट विशेषाई सह अने लग्न वर्ट सामुपुलवा अब ये मेन्यू किसी लग्न तीनो अपल तीयनो ग्रहदोष तीयनो प्रश्न तीयनो शिवदेवियो मौलिक करगन गेदर करंड पूजा वक नद मेहम पीहिट गण विधियट तमंग गेदर पुंच पूजा वक करला तीयन प्रश्न मम्मी की अद्भुत को गेदिया हेम विधिया नद තියෙනවා ශිව දෙවියන්ට ඕනම කෙනෙක්ට අදහන්න පුළුවන් ශිව දෙවියන්ට බලය කීර්තිය ධනය කියන තුනම ලබා ගන්න පුළුවන් පොඩි දෙයයි කරන්න තියෙන්නේ ශිව පිළිමයක් හෝ ශිව ලිංගයක් ඒ තමන්ගේ නිවසේ හෝ තමන්ගේ ව්‍යාපාර ස්ථානයේ තැන්පත් කරගෙන ශිව දෙවියෝ අද හොත් මම කියන්නේ මේ අද ගෙනල්ලා අද තියලා අද මේවා කරලා අදම ශිව දෙවියන්ගේ පිහිට ලැබෙන්නේ නැහැ මේක තමන් ආධ්‍යාත්මිකව තමන්ගේ හිතින් භක්තිවන්තව මේ පූජාව හැමදාම උපරිම මාස 3ක් කරලා බලන්නකො මේ මේ මට්ටම හදාගෙන ඉදිරියට ගියොත් ශිව දෙවියෝ ඇදහුවොත් අර කියන ධනය බලය කීර්තිය කියන තුනම ලබා ගන්න පුළුවන් මොන අපල තිබ්බත් මොන ප්‍රශ්න තිබ්බත් වැඩක් නැහැ ඒ තරම් පිටක් ගන්න පුළුවන් කිසියම් ගාතාවක් තියනොද ශිව දෙවියෝ අදහන්නේ එහෙම නැත්නම් තමන්ගේ හිතේ තියෙන ප්‍රශ්න ගිහිල්ලා කන්න ලව්වක් විදියට කිව්ව මැද්ද तमंटम आवेणिकव हेम गाता दाने नेता तमंटम आवेणिकव तमम हदागन कन्नलाव्वक तमंट हेमदाम दिनपता मलपहन पूजकर्ल कीलवा ईट अमतर मे पिलुबद दन्नाय ओन तरंग पेरटे गेदरीन गेनुलमाय पुंचिदारुओ एवागिम वेडिहिटियो दन्नाय लोकु पिलिसकुत्तिन्नवा ए आयट ओन्ना मगे वेडसटहने मंग अदि बिरिपात करन ए गायत्री मंत्रय एक भाविता करला एयालट पुद पूजावन पवत्व गन्न पुलुवा එහෙම නැත්තම් අර ක්‍රමයට කන්න ලව්වක් තමම්ම හදාගෙන එහෙම නැත්තම් අද ඕන තරම් තියෙන පොත්පත්වල ශිව දෙවියන්ට ගායනා කරන්නේ මොනවද ඒ වගේ තමන්ට පොඩි දෙයක් හදාගෙන තමන්ට ඒක අදාගෙන යන්න පුළුවන් මේ විදිහට ඔන්න දෙකොත් ලබා දුන්න ජීවිත සාර්ථක කරගන්න පුළුවන් විදිහක් කරලා බලන්න පුළුවන් විදිහක් ප්‍රතිඵල ගන්න පුළුවන් දෙයක් තමයි එතුම මේ විදිහට සඳහන් කරලා දුන්නේ මේ දෙවි දේවතාවුන් එක්ක ගනුදෙනු කරද්දි මේ වගේ ස්ථානවල භාවනා කරද්දි රට ඉදිරියගෙන ලැබිච්ච පණිවිඩ එහෙම තියනවද මොනවා හරි ඔව් මෙහෙමයි දැන් ඉස්සරහට රටේ තත්ත්වය ගොඩාක් සුබ පැත්තට හැරෙනවා තව අවුරුදු එකහමාරක් තියෙනවා මට විශ්වයෙන් සහ විෂ්ණුදේව රාජෝත්තමයාණන් වහන්සේගෙන් ශිව දෙවියන්ගෙන් ලැබුණු පණිවිඩයක් තමයි අපේ රට ගොඩාක් අර අසරණ තත්ත්වයට පත් වෙලා දැන් යන්නේ මේ 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 තත්ත්වෙන් තව අවුරුදු එකහමාරකින් එහාට ගොඩාක් අපිට මේකේ දියුණුවක් බලන්න පුළුවන්. ඉතින් ඒක තමයි මට දෙන්න තියෙන පණිවිඩේ. ඒත් එක්කම දෙවියෝ බුදුන් තමන් අදහගෙන අපේ රටේ ජනතාවට මම මේ කියන්නේ. ඒ අය අදහලා ආදර්ශමත් විදිහට ජීවත් වෙලා මේ රටේ තියෙන මේ ප්‍රශ්න ටික निराකරණය කරගන්න අපේ රටේ මිනිස්සුන්ටත් පුළුවන් උදව්වක් දෙන්න. ඉතින් ඒ පැත්ත තමයි මට කියන්න තියෙන්නේ දෙවියන්ගේ පිහිට ආශිර්වාදයේ රැකවරණය අපේ රටට තියෙනවා මේ ප්‍රශ්න වලින් ගැනවිලා දියුණු රටක් කරමු අපි හැමෝම එකතු වෙලා මේ හැමදේම අපි ලෝකෙට කියන්නේ නම කියන්නේ විශේෂයෙන් මගේ දේවාලයට මිනිස්සු ගෙන්න ගන්න නෙමෙයි ධනුෂ් මහත්තයා මේක අපි රටට දෙන්නේ රටට උපදේශයක් ආදර්ශයක් මේ වගේ ප්‍රයෝජනයක් ගන්න අරගෙන ඉවර වෙලා මේකෙන් දෙයක් තමන්ගේ ජීවිතයට එකතු කරගන්න එකතු කරලා තමන්ගේ පවුලට නගරයට රටට සමාජ හැමතැනටම මේක ගෙනියන්න මේ වගේම ප්‍රයෝජන ගත මිනිස්සු අපි ළඟ ඕන තරම් ඉන්නවා එහෙම පණිවිඩයක් තමයි ඔබතුමී මේ විදිහට ලබා දෙන්නේ මට කියන්නකෝ දැන් අනන්තවත් රටේ ලෝකේ ප්‍රශ්න ඔබතුමී ගාවට එනවා ඇතිනේ ওই කන්දකින් අනන්තවත් ප්‍රශ්න අහනවා ඇති මේ සියලු ප්‍රශ්න ඇහුවට පස්සේ සමාජයට දෙන්න තියෙන උපදේශය මොකද්ද වර්තමාන සමාජයේ දැවැන්තම තියෙන ප්‍රශ්න වලට ඔබතුමීට දෙන්න තියෙන උපදේශය මොකද්ද වශී කර්ම වලට නම් ගත්තොත් ගොඩක්ම ඒ වටනේ මිනිස්සු ගොඩක් එන්නේ පවුල් ආරවුල් ගොඩක්ම ඒ වටේ මිනිස්සුන්ට දෙන්න තියෙන්නේ ඉවසන්න ඉවසීම ප්‍රගුණ කරන්න එකිනෙකා කෙරෙහි ආදරය කරුණාව දක්වන්න තමන්ගේ යුතුයකම් ටික තමන් අනිවාර්යෙන් ඉෂ්ට කරන්න අනිත් කෙනාගෙන් ලැබෙන්න ඕනි දේවල් ගැන හිතන්නේ නැතුව යුතුයකම් ඉෂ්ට කරන්න ඒ පැත්ත හදාගෙන මේ ප්‍රශ්න වලින් තමන්ට gederi දාම බැහැර වෙන්න පුළුවන් ඕම් ඔය ඉවසීම කියන තැන හදාගත්තොත් අවසාන වශයෙන් මොන වගේ පණිවිඩයක්ද ඔබතුමීට රටේ ලෝකෙට ලබා දෙන්න තියෙන්නේ
අවසාන වශයෙන් මම්මගේ කෙම් ක්‍රමයේ ලබා දෙන්නම් හැමදාම මම කෙම් ක්‍රමයක් දෙනවනේ ඔය ව්‍යාපාර දියුණුවට පොඩි පොඩි ව්‍යාපාර කරන අයට අපේ ගෘහණියන්ට ගෙදර සල්ලි ඉතුරු කරගන්න මුදල් රැකගන්න ගෙදර තියෙන ශ්‍රියාව වැඩි කරගන්න ඒ වගේ දේවල් වලට මම මේ දෙන කෙම් ක්‍රමයේ පාවිච්චි කරලා බලන්න ධනුෂ් මහත්තයා අපි සල්ලි අතට ගන්නවනේ අපි සල්ලි අතට ගන්නකොට අපි සල්ලි පිළිවෙලකට තියන්නේ නේද අහට මෙහෙට අනිත් පැත්තට ඒ ඒ අපි මේ සල්ලි කියන දේ කීයක් ලැබුණත් අපිට එදිනෙදා ආදායම ඒක හරියට එක පැත්තකට ඉලක්කම් ටික එක පැත්තකට අහුරලා අපි ඒක ලාච්චුවට දාන්න ඕන පිළිවෙලකට පිළිවෙලකට ආන් ඒ ක්‍රමය මේ විශ්වයේ ශක්තියත් එක්ක මිනිසුන්ගේ දියුණුව කියන එක ඈඳ ගන්න මිනිසුන්ට ශ්‍රියාව කියන එක සිරිකත ශ්‍රියාකාන්තාව වැඩම කර ගන්න ඒක හොඳ කේම් ක්‍රමයක් අනිත් එක තමයි ලුණු ලුණු නම් ඉත ලක්ෂ්මි දේවිය වැඩම කරන්නේ සාගරයෙන්නේ ලුණු වලින් මම ගොඩාක් කේම් ක්‍රම දීලා ඇති අද දෙන්නේ මම ලුණු ලුණු සාමාන්‍ය අපි බිම ඕනම ගෙදරක බිම වොෂ් කරනවා ක්ලීන් කරනකොට ඒකට දාන්න ලුණු ලුණු දාලා ලුණු වතුරත් සමග ඒ බිම ගෙදර බිම හොඳට සුද්ධ කරලා පිරිසුදු කරන්න. එතකොට ඒ ඍණාත්මක දේවල් ගේ තුලින් තියෙන අදුෂ්‍යමාන බලවේග පැත්ත ඉවත් වෙනවා සහ ධනාත්මක දේවල් ඒ ගෙදරට ඇතුල් වෙනවා. ශ්‍රියාකාන්තාව කියන කෙනා වැඩම කරනවා. මේ කෙම් ක්‍රම දෙක සාමාන්‍යයෙන් මාස 3-4ක් තමන් අත්හදා බලන්න. ඒකල අපිට විස්තර කියන්න. ආර්ථිකයේ පැත්තෙන් දියුණු වෙන්න පුළුවන් ඔන්නේ ගෙවල් වල දෝෂ නැති කර ගන්න පුළුවන් විදිහේ හරි සරල දෙයක් නේද ලොකු වියදමක් කියන්නේ නැහැ පුංචි දෙයක් කරලා බලන්න පුළුවන් ඕනම කාලයක් තිස්සේ කරන්න විතරයි තියෙන්නේ ඒක පොඩ්ඩක් අත්හදා බලන්න විතරයි තියෙන්නේ සතුටින් ඉන්න බුදුදහමත් එක්ක දෙවියොත් එක්ක ආධ්‍යාත්මික ශක්තියත් එක්ක තමන්ගේ තියෙන ප්‍රශ්න निराකරණය කරගෙන ඕනම කෙනෙකුට මට පිහිට වෙන්න පුළුවන් මගේ උදව්ව ඇතුව මගේ තියෙන උපදෙස් පිළිපැදලා බුලත් කොලයක් අරන් ආවොත් විස්තරේ කියනවා විස්තරේ ඕනම දෙයක් කියනවා ඒ තමන්ගේ හිතේ තියෙන ප්‍රශ්නයක් කියලා ඒකට අවශ්‍ය පිළිතුරු දීලා ඒක කෙරෙන්නේ කොහොමද ඒ සෑම දෙයක්ම කරලා තමන්ගේ ප්‍රශ්නේ මගේ දේවස්ථානෙන් යනකොට මම निराකරණය දීලා අනිවාර්යෙන් යවනවා ඒක තමයි කියන්න තියෙන්නේ තවත් දවසක මුණ ගැහිලා කතා බහ කරමු බේන්න ස්තුතිවන්ත වෙනවා ඔබතුමීට ආයිබෝවන් ආයිබෝවන්